පොල් කට්ටකට මූත්‍රා කරන්න දෙනවලු. මේ සංගවිච්ච කතාව මොකද්ද? මේ ලෑල්ලකට රෙදි ගැලලා කියලා ලෑල්ල ලෙඩා තියාගෙන හිමින් උස්සගෙන ඇවිල්ලා යාට පොල් කට්ටක් කරගෙන ගිහින් කියනවා මේකට මූත්‍රා කරන්න පුළුවන්ද කියලා බලන්න. අස්ති පද්ධතියේ 33ක් කොඳුරට පෙළි. ඒක ඇතුලේ තමයි සුසුම්නාව තියෙන්නේ. සුසුම්නාව කරනහම අපිට වෙදකම් කරන්න බෑ. මෙන්න මේක අපි මේ යාට කියලා මේක යෝගට් හැන්දින් එකක් උණු වතුරට දාලා විනාඩි 10ක් තිස්සේ බොන්න. ඒත් අර තෙල් මිහිරනදී මේකෙන් සිද්ධ වෙනවා. මේ හෙළ වෙදකමට ගොඩක් අය කැමති වෙන්නේ නැහැ. මේ කොළ පොදු බැඳ ගන්න බෙහෙත් බැඳ විදිහට බැඳ ගන්න කැමති වෙන්නේ නැහැ. හිඳ මෙහෙළ වෙදකමට නම් ඉතින් තැනක් නැහැ. අන්තිම තැන තමයි තියෙන්නේ. අපිට කොතනද වැරදුනේ කිව්වොත්? අපිට වැරදුනේ තාක්ෂණයේ දිනුව තමයි. අපේ හෙළ වෙදකමේ තිබුණා මොකද කොරෝනා කියන බීජ අපි බලෙන් ගනලා හිටවගෙන මේ තියෙන්නේ. ඒ හිඳ අපිට මේ කොරෝනාවට උත්තරේ මෙතන තියෙද්දි අපි උත්තර හොයන ගනවා. කැලේ හැදෙන ඉස්සර රතු පාට බණයි බටු කියලා රතු බටු වර්ගයක්. ඔගේ සෙම හරියට විස විජනාශකයක්. ඉතින් ඒ ටිකක් අර බෙල්ලේ චුට්ටක් හිම ගාපම මේ බිල්ලේ තියෙන සෙම ගතිය විස ඔක්කොම නැති වෙනවා. පොල් තෙල් කෑවා කියලා කවදාවත් මේ කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. අපි හැමෝදාම හිතුවේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න. කවදාවත් හිතුවේ නැහැ අපි හොඳ ගොවි මහත්තයෙක් වෙන්න. අපි විශ්ීම කරගත්ත දේවල් වලින් අපි අද දුක් විඳිනවා. ඒ කරලා ඇස්වලට ප්‍රිය කරන දේවල්, කටට රස කරන දේවල් ඒව අරන් අපි ලෙඩ වෙලා ඉන්නවා. මාරුවක් හැදෙනයින් පස්සේ අපි විශේෂඥ වෛද්‍යරෙක් අල්ලා ගන්න තමයි හැම වෙලෙම හිතන්නේ. මී පැන් ටිකක් දැලා ගිරාන්ඩ රත් කරලා දානවා අර කෝප්පෙට. වේල් තුනක් බොන්න දීපුවා මඩ කෝප්ප තුන තන්නේ නැගිටිනවා. අයිබුවන්, ලංකාවේ සැඟවුණු රහස් සොයන වෙබ් ගවේෂණය හෙළ රහස්. හෙළ රහස් සුපුරුදු විදිහට ඔබට වැදගත් රටට වැදගත් පණිවිඩයක් ලෝකයටම අරන් යන අද සූදානම්. වැඩසටහන ආරම්භයේදීම හෙළ වෙදකමට තියෙන තැන ගැන පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. මොකද අභාගයට යන ලංකාවේ දේශීය හෙළ වෙදකම අද ගොඩ ගන්න ඉන්න පිරිස ගොඩක් අඩුයි. හැබැයි මේ අතරේ වෙද හාමිනේ කෙනෙක් තමන්ගේ පරම්පරාවෙන් ලැබුණු ඒ වෙද ඥානය තවත් පරම්පරාවකට ගෙනියන්න උත්සාහ කරනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සුනිත්‍රා කුමාරි වෙද හාමිනේත් එක්ක. ආයිබෝන් ඔබතුමීර. ආයිබෝන්. වෙද හාමිනේ, මම අහලා තියෙන විදිහට මේක අවුරුදු ගාණක් එහාට ගිය පරම්පරාවක්. ඔව්. පරම්පරාවේ ආරම්භය පොඩ්ඩක් කතා කරමු. මගේ අම්මා කුරුණෑගල තල්කොටේ දේවේන්ද්‍ර මුහන්දිරම් වෙද පරම්පරාවේ. එතකොට මගේ පියා තමයි මේ මහනුවර තලාතේ පදිංචි. එතකොට එහි කුරුණෑගල ඉඳලා තමයි මේ නුවරට වෙදකම එන්නේ. මගේ අම්මා තමයි මගේ පියා විවාහ වුණායින් පස්සේ. ඒ ගොඩක් මේ මගේ අම්මා කරන්නේ කැඩුම් බෙදුම්. තාත්තා සර්වාංග රෝග. අපි ගොඩක් වෙලාවට කරලා තියෙන්නේ මේ අපි ඒ කාලේදී ගමේ වෙද මහත්තයනි කියන්නේ. එතකොට යාලා මේ ගොඩක් බුලත් කොලේට වගේ වෙදකම් කරලා තියෙනවා. ඒ විදිහට බුලත් කොලෙන් වෙදකම් කරපු වෙද පරම්පරාවක් විදිහට අපේ වෙද පරම්පරාව සලකන්න පුළුවන්. වෙද අම්මා කෙනෙකුගේයි වෙද තාත්තා කෙනෙකුගේයි කීවෙනි දුවද? 9 වෙනි දුව. පරම්පරාවේ කී දෙනෙක් ඉන්නවද? 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාගෙන් මම 9 වෙනියා. අනිත් අය ඉතින් මගේ ලොකු අක්කා කරන්නේ වෙනම රැකියාවක්. ගුරුවරියක් දැන් නම් අවුරුදු 73ක් විතර වයසයි, පෙන්ෂන් ගිහිල්ලා. අනිතයටත් ගෙදර අනිතයටත් පුළුවන් මේ වෙදකම කරන්න. ඉතින් මගේ අම්මා වෙදකම් නුවරට ඇවිල්ලා වෙදකම් කරා මේ මහනුවර සුදුහුම්පල. ඊට පස්සේ මම නම් මේ පූජා පිටේ පටන් ගත්තා. අපි කොණ්ඩ දිනේ තවක කෙනෙක් කරනවා. මේ අපේ මගේ සහෝදරිය මේ ඉන්න පළාත්වල ඒ වෙදකම කරගෙන යනවා ඒගොල්ලෝ. කියන්නේ මේ තවදුරටත් අම්මගෙන් තාත්තගෙන් ලැබුණු ආభాෂය කරගෙන යනවා මුළු පවුලම. පවුලේ සමහර අය කරගෙන යනවා. සමහරක් නම් කරන්නේ මගේ සහෝදරි සමහර කරගෙන. මගේ දුව ඊට පස්සේ මේ මගෙන් පස්සේ මේ පූජා පිටියේ මගේ දුව පහේ කණුවේ බෙහෙත් සාප්පුවක් පටන් කරගෙන දැන් කරගෙන යනවා. ඒ කියන්නේ මේ දැන් මේ අම්මගෙනුත් දුවට දායාදයක් ලැබිලා තියෙනවා. දායාදයක් ලැබිලා තියෙනවා. මොකද මයා මහනුවර පූජා පිටියේ ඉඳලා මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයට ජීව විද්‍යාංශයෙන් ඉගෙන ගත්තා. මම නම් කිව්වේ නෑ යාට වෙදකම හුරු වෙන්න කියලා. මම හිතුවේ නෑ. ඉතින් මම නම් ගමේ ස්කෝල් එකට ගියේ. මම අලදිනේ ඉඳලා මහනුවර මධ්‍යම විද්‍යාලයට ගියේ. ඉතින් මේ මම කිව්වේ නෑ යාට වෙදකම. මම හිතුවේ යා වෙනත් පැත්තකින් යයි කියලා. නමුත් එයා මේ මගේ වෙදකම කරන්න එයා පුරුදුනේ. මොකද මිනිස්සු ගොඩක් මට හරි ආදරෙයි. මට සලකනවා, එහෙම ගෞරව කරනවා. ඒවා දැකලා යාට නැත්තම් මේ වෙන පාරක යන්න තිබුණා යාට ඇත්තටම. නමුත් එයා යොමු වුණා මාත් එක්ක මේ වෙදකම කරන්න ඕනේ අම්මා. මේ මේකෙන් ගොඩක් අපේ හිතට සහනයක් තියෙනවා. අපි කොච්චරවත් අපි හැමෝම ලොකු වෛද්‍ය වෘත්තියල ඉඳලා හිටියත් මේ වෙනස් බටහිර වෛද්‍යවරයෙක් වුණත්
අවසානය අපි අපේ ජීවිත අවසාන කාලයක් තියෙනවානේ. අපි ඒ සතුටනේ ලබන්න ඕනේ අන්තිමේටනේ. අපි වයසට යනවා. මේ සුන්දර මතකයන් එකතු කරනවා. මතකයන් එකතු කරනවා. අනික එයා දකින්න ඇති මගේ මේ මගේ වෙදකමේ මගේ මට ලැබෙන ගෞරවයත් අපි සාමකාමී හැමෝම එක. අපිට ජාති කුලා ගම්බේද නැහැ. හැමෝම අපි ළඟට එනවා වෙදකම් කරන්න. අපි හැමෝටම එන්න දොර ඇරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ එයාට හිතෙන්න ඇති මේ මටත් එකතු වෙන්න ඕනේ මේ අම්මගේ වෙදකම ඈතට අරගෙන යන්න කියලා. ආරෝග්‍ය පරමාලාභ නිබ්බානම් පරමං සුඛං. බුද්ධ දේශනාවල සඳහන් වෙන්නේ නිරෝගීකම උතුම්ම ලාභය. එහෙම නැත්නම් පරම ලාභය විදිහට නිරෝගී ජීවිතයකට හෙළේ පටන්ම අපිට ලැබිච්ච දායාදය තමයි මේ හෙළ වෙදකම. ඉතින් මේ හෙළ වෙදකම රැකගෙන ඉදිරියට යනවා කියන්නේ වර්තමානයේ බොහොම අසීරු කාර්යයක්. හැබැයි මෙතුමගේ පවුල මේ වෙදකම තවදුරටත් ඉදිරියට අරයි යනවා. මගේ කාරණාව තමයි ඔබතුමිය ප්‍රසිද්ධ කැඩුම් බිඳුම් වල මේකෙදිත් එහාට ගිය තව සැඟුණු කතාවක් තියෙනවා. ඔබේ අම්මා වෙදකමට එන කෙනෙක්ගේ කතාවටගෙන අපි වටින් පිටින් හොයලා බලද්දි ලැබෙන දේ තමයි මේ පොල් කට්ටකට මූත්‍රා කරන්න දෙනවලු. මේ සැඟවිච්ච කතාව මොකද්ද? අන්න ඒක තමයි. ඒක තමයි. දැන් අපි ඉස්සර දැන් බලන්න කොයිතරම් පරණයිද අපි මේ හෙළ වෙදකම කියලා. ඒ කාලේ තිබුණේ නැහනේ මේ වෛද්‍ය පරීක්ෂණ. මේ බලන්න එස්රේ එකක් බලන්න MRI ස්කෑන් ඔය කියලා දැන් තියෙනවනේ බටහිර වෙදකමේ. දැන් ඒක ඉස්සර තිබුණේ නැහැ. ඇත්තටම දැන් ඉස්සර මිනිස්සු ගොඩක් මේ ගස්වලනේ ගියේ. දැන් එයා ජීවත් වෙච්ච පරිසරේ ගොඩක් කුරුණෑගල පැත්තේ පොල් ගස් තිබුණේනේ. අතුර යනකොට මිනිස්සේ කරලා ගිරි අම්මා ඉන්න තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ගිරි අම්ම කියන්නේ මගේ අම්මගේ අම්මා. අම්මත් වෙදකම් කරේ ඒ විදිහට. එනකොට ඒ කාලේ ඉතින් මේ ගොඩක් දියුණු වෙලා තිබ්බේ නැහැ. ප්ලාස්ටික් කෝපාරම විසිතුරු භාණ්ඩ ගොඩක් තිබුණේ නැහනේ. ඒ කාලේ අපි ගොඩක් පාවිච්චි කරලා තියෙන ස්වභාවය ධර්මයෙන් ගත්ත උපකරණ හැමදේම පොල් කටු. දැන් අපිට අමතක වෙලා ගිහිලා දැන් නම් ඉතින් අර පොල් කටු වලින් කෝප බටනේම හදනවා වගේ අපි දැකලා තියෙනවා. ඒ වුණාට ඒ කාලේ ඉතින් මෙයාලා කොච්චර පරිස්සමෙන් ඒවා මේ උපයෝග කරගත්තද කියනවා නම් එයා මේ දැන් ගහෙන් වැටිච්ච එක්කෙනා පරීක්ෂා කරනවා. රෝගේ පරීක්ෂා කරනවා. රෝගේ පරීක්ෂා කරනවාද ඒ කරන්නේ එයාට වෙදකම් කරන්න පුළුවන්ද කියලා බලන්න. අපිට සමහර විට අපි මේ අපි අස්ති පද්ධතිය 33ක් කොඳුලට පෙළි. ඒක ඇතුලේ තමයි සුසුන්නාව තියෙන්නේ. සුසුන්නාව කැඩුනහම අපිට වෙදකම් කරන්න බෑ. නමුත් මෙයා තෝ හොයනවා කොහොමද මේ සුසුන්නාව කැඩුනහම කැඩුනද ඇත්තටම සුසුන්නාව කැඩුනද බලන්නේ කොහොමද කියලා. අද නම් තියෙනවානේ බටහිර වෙදකමේ එස්රේ එකක් කරන් බලලා අපිට ඒක කියන්න පුළුවන්. නමුත් මෙයා බලලා තියෙන්නේ එයා හිමීට මේ අර ගහලඟින් ලෙඩා උස්සගෙන එන්නේ. හිමීට ලෙඩා ගන්නවා ලෑල්ලකට. ලෑල්ලකට අරගෙන ඇවිල්ලා ලෑල්ලකට රෙදි ගැල්ලා කියලා ලෑල්ලේ ලෙඩා තියාගෙන හිමින් උස්සගෙන ඇවිල්ලා එයාට කියනවා පොල් කට්ට කරගෙන ගිහින් කියනවා මේකට මූත්‍රා කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ මල මූත්‍රා පිට වෙන බව ලෙඩාට දැනෙනවා නම් එයාගේ සුසුම්නාව කැඩිලා නැහැ. ඊට පස්සේ ඇත්තටම එයාට මල මූත්‍රා පිට වෙන්නේ නැත්නම් සුසුම්නාව කැඩේ. එතෙන්ද එයා කියන අපිට මේකට ප්‍රතිකාර කරන්න බෑ. අපිට පුළුවන් මේක කැඩිලා නම් මාස 3ක් ඇතුළත ඉඳගෙන ඉන්න හදලා දෙන්න. නමුත් සුසුම්නාව කැඩලා නැත්නම් එයා ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. ඉස්සර එළාම එයා කරන්නේ මේ දැන් ගහෙන් වැටිච්ච එක නම් හොඳටම තැලෙනවා. තැලෙන එක නවත්තන්න මේ බිත්තර සුදු මදයට තල තෙල් දාලා ඒ කාලේ හරිය බහුලයිනේ ගම්බිත්තර සුදු මදයට තල තෙල් එකක් ගහලා බොණ්ඩ දෙනවා. එතකොට මේ ඇඟ ඇතුළට යන තැල්ම නතර වෙනවා. ඒ විදිහට තමයි මේ ප්‍රතිකාර කරන්න පටන් ගන්න. තාක්ෂණීය නොදිනු යුගයක ලංකාවේ හෙළවෙදකම අපූර්ව තාක්ෂණයක් භාවිත කරලා තිනවා. වර්තමානයේ බටහිර විද්‍යාවත් එක්ක බටහිර තාක්ෂණයත් එක්ක වර්තමානයේ සොයාගත් පරීක්ෂණ හෙළේ අපි බොහොම අපූර්වට තෝරා බේරාගෙන පරීක්ෂණ කටයුතු කරලා තිනවා. ඉතින් මම හිතනවා සුනේත්‍රා වෙදහාමිනියගේ කතාවෙන් ඔබට පැහැදිලි වෙන්න ඇති කොහොමද අපි මේ හෙළේදී පරීක්ෂණ අපේ දියුණු මට්ටමට කරගෙන ගියේ කියලා. ඔබතුමියත් වර්තමානයේ මේ විදිහට කරනවද? මමත් ඒ විදිහට තමයි තේරුම් ගන්නෙ. මම නම් දැන් ඒක මෙහෙමයි. අපි දැන් මමත් එනකොට බිත්තර සුදු මදේ තල තෙල් වලට ගහලා බොණ්ඩ දෙනවා. ඉතින් එදා මිනිස්සුනේ අදත් ඒ මිනිස්සු වෙනස් වෙන්නේ නැහනේ. අද වෙනකොට ඒ මිනිසුන්ගේ ඇඟේ තියෙන ලේ වර්ගයි ඒ මිනිසුන්ගේ තියෙන දේවලුයි හැදිලා තියෙන ශරීරය ඒ විදිහටමනේ. ඒ හින්දා එදා බෙහෙත් අදටත් හරි. සමහර විට එදාට වඩා අද කොලෙස්ටරෝල් සීනි ප්‍රෙෂර් එක වැඩි වෙලා ඇති. එහෙමනේ එදා මිනිස්සු හොඳට වැඩ කරා.
එතකොට කෑවපු ගාපු බීපු දේවල් වෙනස්. හොඳට මේ කුඹුරෙන් ගත්ත හාල්, ඒ චර්තර මඩත වාලු සුවඳැල් වගේ හාල්, ඒක ආහාර ගත්තා, කොස්පොලස් මාළු කෑවා, ගොටුකොළ සාම්බල් කෑවා, ඒක ස්වභාව ධර්මයෙන්ම හොයාගත්තා. අද ඉතින් හොයාගන්න අමාරුයි. ඉතින් අදට අද ඒවා හැබැයි පරිසරයේ තියෙනවා, අපිට හොයාගන්න පුළුවන්. අද වෙලා දින අපි මිනිස්සු ගොඩක් සංකීර්ණයිනේ. සංකීර්ණ නිසා ඒගොල්ලෝ ඒවට යොමු වෙන්නේ නැතුව ක්ෂණික දේවලුත් අපිට පෙන්නලා දිනවා. මේකෙන් තැල් මුහුද වෙනවා කියකි අපිට ඔය ඇඩ්වලින් රූපහණේ ඇඩ්වලින් එකකින් පෙන්නනවානේ. ඒ වගේ දේවල්ට යොමු වුණාට ඇත්තටම මගේ ළඟට ලෙඩ්ඩු වෙනවානේ. දැන් එදා අම්මා ළඟට ආවා වගේ මම ළඟටත් එනවා. මමත් එයා දැන් ගස්කින් වැඩලා එනවට වඩා දැන් ගොඩක් උඩකින් වැඩ කරන මේසන් බාස්ලා ඒ වගේ අයනේ දැන් එන්නේ ගෙවල් අපිට ළඟට බෙහෙත් කරන්න. එතකොටත් අර උඩි උස්තැනකින් බිමට වැටෙන්නේ. එතකොට මමත් පරීක්ෂා කරලා බලනවා එයාට මලමුත්‍ර පිට වෙනවද කියලා. ඇත්තටම එයාට දැනෙනවද කියලා. දැන් නම් ගොඩක් වෙලාවකට මේ එයාටත් අපිත් ගෙන මූත්‍ර කරන්න පුළුවන්ද එහෙම කියලා අපි මමත් ඒ වාජනේ මෙයාට දෙනවා. සමහරට මේ කකුල් දෙක පන්නේ නැහැ. මෙතනින් පල්ලෙහාට පන නැහැ කියන්නේ ඉතින් සුසුන්නව කෙල්ල නැහැ කියන එක තමයි. එතෙන්දිත් මම මගේ අම්මගේ ප්‍රතිකාරමයි පටන් ගන්නෙ. අපි අපිට ආවෙන එක බෙහෙත් තියෙනවා. අද කාලේ වෙනකොට වෙනස් විදිහට හදලා දෙනවා. එයා එදා එයා නම් ගස්වල කොළපොතු කොටලා ඉස්මරන් ඒ වෙලාවෙම හදාගෙන ශනිකව දුන්නා. අද එහෙම හොයාගන්න අපිට ගස්කුලන් හිඟයිනේ ගොඩක්. අපි ඒක වේලලා අරගෙන ඒ ක්‍රමයටම තමයි මේ ස්වභාව ධර්මයන් වේලලා ගත්තයින් පස්සේ ලාකඩ පුස්කර මී පැණි වලින් හදන බෙහෙත තමයි මේ තියෙන්නේ. මේක දෙදි කෑල් එක ගාලා එයාගේ දැන් අපි කොන්ද ළඟ තමයි මෙතන අලවන්න පුළුවන්. කොන්ද වැටි පෙළ අලවන්න පුළුවන්. ඒක ඒ කරලා මං කියන මේ බෙහෙත සතියක් තියාගන්න පුළුවන්. ඇඟේ තියාගෙන දැන් ඊළඟට බොන්ට දෙන බෙහෙත තමයි මේකේ වෙණිවැයකට සුදු ලුණු කොල් ලුණු ගැමිරි සුවහල් වගේවා. ඒක තියෙනවා මේ මේ බෙහෙත් එකේ. මෙන්න මේක අපි මේ යාට කියන මේක යෝගට් හැන්දින් එකක් උණු වතුරට දාලා විනාඩි 10ක් තිලා බොන්න. ඒත් අර තෙල් මිහිරෙනදී මේකෙන් සිද්ධ වෙනවා. එයාටත් ක්ෂණිකව දෙන්න පුළුවන්. අදට ඉතින් බිත්තර තියෙනවනේ. බිත්තර සුදු මදේ තල දෙලට ගහලා බොන්න දෙනවා පළවෙනි වතාවට. මේ බෙහෙත් වට්ටෝරු හොයා ගැනීමේදී අපහසුතාවයකට පත් වෙන්නේ නැද්ද? මොකද වර්තමානයේ මේවා දකින්න හරි අඩුයි. තියෙනවා. ඇත්තටම හොයන්නට හම්බෙනෝනේ තියෙනවා. මේ පරිසරයේ තියෙනවා නිදිකුම්බා. නිදිකුම්බ කියන සාගේ තියෙනවා, උඳුපියලි තියෙනවා, නිල්ලැවරිය තියෙනවා. දැන් ඉතින් අංකයන්ද කරන්ද මඳිටිය කොළ ඒ වගේවා තියෙනවා. ඒ වගේ සංයෝගයක් තමයි මෙනි වගේට සුදුළුන් තියෙනවා. ඒ වගේ සංයෝගයක් තමයි මේ අපි මේ හදලා තියෙන්නේ. සමහරක් අපි පරිසරයේ තියෙන ශාක බෙහෙත් වුණාට මිනිස්සු ඒක ගැන දන්නේ නැහැ. දන්නේ නැහැ. හොයාගන්න හරි අමාරුයි. යොමු වෙන්නේ නැහැ. ගොඩක් අය බටහිර පැත්තට යොමු වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් ඒ වගේ ඒ දන්න අයත් දැන් අඩුයි. දන්න අය අඩු නිසා ඉතින් අමාරු හොයාගන්න. කොහොම හරි ඉතින් අපි කැලේට ගිහිල්ලා ඉතින් මගේ මහත්තයාමට උදව් කරනවා, දුවලා උදව් කරනවා. මේ මගේ එන රෝගීන් මේගොල්ලන් ගේවල් වල තියෙන බෙහෙත් අවශ්‍යද අපිට ගෙනත් දෙනවා. මම ප්‍රශ්නයක් අහන මේක හරි අපහසු වේ, මේකට උත්තර දෙන්න. මේ වෙලාවේදී අපේ හෙළ වෙදකම කොහෙද තියෙන්නේ? කොතනද වැඩිලා තියෙන්නේ? මේ වෙලාවේදී නම් හෙළ වෙදකම මේ අපි රැකගෙන තියෙනවා. නමුත් අන්තිම මොකද ඒකට හේතුව ක්ෂණික දේවල් වලට අපේ හුරු වුණානේ. ඒ හින්දා ගොඩ කොච්චර බලන්නකෝ දැන් අපි කුඹුරු පුරන් වෙලා තියෙන තරම් පරිසරය විනාශ වෙලා තියෙන තාක්ෂණයේ දියුණුයි. මම්මාවත් හැදුණා, ගස්කොලන් හිගවුණා. ඒ ගහකට තව ගහක් හිටවපු තාලයක් අපේ රටේ තිබුණ නෑනේ. ඒ නිසා අපේ හෙළවෙදකමට ගොඩක් අය කැමති වෙන්නේ නැහැ. මේ කොළපොතු බැඳගන්න බෙහෙත් බැඳ විදිහට බැඳගන්න කැමති වෙන්නේ නැහැ. එයාලා හිතන්නේ අපි මේක මේ දියුණු කරලා මේ කුඩු වලින් එහෙම මේ බෙහෙත් ඖෂධ හදලා තියෙනවා. එයාලා හිතනවා ඇති කොළපොතු හොයාගන්නේ කොහොමද, මේ බෙහෙත කරගන්නේ කොහොමද කියලා ගොඩක් අය හිතනවා ඇති. නමුත් අපි ඒක වෙනස් විදිහටත් කරලා තියෙනවා. ඒකින්ද වෙලෙදකමට නම් ඉතින් තැනක් නැහැ. අන්තිම තැන තමයි තියෙන්නේ. අපිට කොතනද වැරදුනේ කිව්? අපිට වැරදුනේ තාක්ෂණයේ දියුණුව තමයි. තාක්ෂණයේ දියුණුවත් එක්කම මේ අපේ රට ආක්‍රමණය කරානේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි අපේ රට ආක්‍රමණය කරා. ඒගොල්ලන් ගොඩක් බැලුවේ ඒගොල්ලන්ගේ පැත්ත දියුණු කරගන්න මිසක් මේ හෙළවෙදකම නගා හිටවන්න ඒගොල්ලන් බැලුවේ නෑ. නැත්තම් අපිට ඒ කාලේ හිටපු රජවරු යුද්ධ කරා. යුද්ධ කරපු කාලේදී ඒගොල්ලෝ කවදාවත් දුටුගැමුණු රජතුමා වීර පුරාණ අප්පු වගේ අය බීපු මේ බෙහෙත් පෙත් එක නමක්වත් අපිට සටහන් වෙලා නැහෙනි. හැබැයි අපිට විශාල රුවන්වැලි සෑය වගේ ලොකු සෑවල් හදපු ඒ වගේ ප්‍රතිශක්තියක් තියෙන මිනිස්සු ඒ කාලේ ජීවත් වුණා කියලා අපිට පේනවා. ඒ පේන්නේ පිටරටින් ඒ කාලේ බෙහෙත් ගෙන්නුවේ නැහෙනේ. එහෙනම් කොහොමද ලංකාවේ මිනිස්සු ඒ වගේ ශක්තියක් ඇතුව ජීවත් වුණේ කියලා අපිට හිතෙනවා නේද? එතකොට මේ පොළොන්නරුවේ ගිහින් බලපුවාම ඒ තියෙනවා, මම දැකලා තියෙනවා මේ බෙහෙත් අඹරන ගල්, බෙහෙත් ඔරු. ඒ බෙහෙත් වලට පිටරටින් ගෙනාවු මේ දේවල් මේ ගස්කල කොළපොතු නෙවෙයි මේගොල්ලන් ගෙනල්ලා වැක්කිරුවේ නෑ නේකට. අපේ රටේ තිබුණ ගස්කල කොළපොතුයි අපි රටින් හදාගත්ත තෙලුයි ඒවනේකට වැක් කරලා මේගොල්ලෝ බෙහෙත් ඔරු ඉඳලා තියෙන්නේ.
එතකොට අපි මේ ඒ නිසා තමයි මේ අපේ කාලේ මිනිසුන් හොඳට ප්‍රදේශයක් තිබුණා විශාල චෛත්‍යවල විශාල මාලිගාවල් හදාගන්න පුළුවන් උනේ ඒ නිසා වටදාගේ වගේ ඒ වගේ දේවල් අපේ බුදුහාමුදුරන්ගේ සියලු දේවල්ම හැම ධාතුන් වහන්සේ කෙනෙක්ම ලංකාවේ හැමතැනම චෛත්‍යයක් බිහිවලා තියෙන හැමදාම පන්සලක් බිහිලා තියෙන වළගම්බ රජතුමා හැංගිච්ච හැමතැනකම මේ පන්සලක් හැදිලා තියෙනවා කොහොමද වළගම්බ රජතුමා අර අද කොලෙස්ටරෝසීනි බෙහෙත් ප්‍රසරවලට බෙහෙත් පෙත්තක් බිහිලා ඒ වගේ ගියේ නෑනේ සමහර විට එතුමා උදේට ගත්ත මේ කොළපොතු වල ඉස්ම අරගෙන ඒකට දෙහි ලුණු වගේ දෙයක් දාලා ඒ වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා ඒ වගේ දේවල් පාවිච්චි කර සමහර විට එතුමාගේ මේ ශක්තිය ඇති කරගන්න ඇති කරගෙන කැලේ සටන් මෙහෙව්වේ කැලේ ඉඳලා එහෙනම් ඔය අද තියෙන ලෙඩ රෝගේ දායි හිට තිබුණ නැද්ද තියෙන්න ඇති ඒ ඔක්කොටම තමන්ගේ ඇඟේ තියෙන ශක්තියන්නේ උත්තර දීලා තියෙන්නේ ඒකට හේතුව හෙළවෙදකමනේ හෙළවෙදකම එදා තිබ්බා කියලා තවත් උදාහරණයක් තියෙනවා බුද්ධදාස රජතුමා මේ සර්පයකට වෙදකම් කරන එකක් තියෙනවා නායකට වෙදකම් කරනවා එයාගේ ගෙඩිය පල සුද්ධ කරලා බෙහෙත් කරලා දෙනවා මේක මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට පවා මේ වෙදකම අපේ හෙළවෙදකම හරි කියන එක අපිට මේ ඒ වගේ ඒ උදාහරණ වලින් පැහැදිලි වෙනවා සමහරක් අවස්ථාවල වර්තමානයේ වෙදහාමිනේ භාවිතා වෙන්නේ අපිට අවුරුදු 2500කට එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා සමහරක් අවස්ථාවලදී මෙන්න මේ වචනේ දාලා සමහරක් දේවල් වලින් වර්තමානයේ බේරිලා යන අවස්ථා තියෙනවා හැබැයි ඒ අවුරුදු 2500ක් එහාට ගිය අපේ වෙදකම ගැන කොතනකවත් කතා කරන්නේ නැහැ. අපිට වැරදුණු තැන මම හිතනවා අපි අපිම හිතන්න ඕන කාලයක්. මොකද වර්තමානයේ සමහර ප්‍රශ්නවලට විසඳුම මම හිතනවා හෙළ වෙදකම කියන එක. මම හරි නේද? හරි. මොකද කොරෝනා අපි දැන් තියෙන ප්‍රශ්නෙට කොරෝනා ප්‍රශ්නෙට උත්තර අපේ හෙළ වෙදකමෙන් තිබුණා. මොකද අපි මේ පුංචි රට වට වෙලා දින මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ අපිට දීලා දෙන ස්වභාව ධර්මෙම ලුණු දීලා තියෙනවා. ලුණු දුන්නේ ඇයි? මේ ලුණු වලින්නේ මේ මහමුදේ වට වෙලා තියෙන්නේ ඒ බලන්න සරේ මේ රට ඇතුලේ තියෙන ගංගාවල තියෙන්නේ මිරිදිය අර රටෙන් පිට තියෙන්නේ කරදිය ඒ වගේ කරදිය වලල්ලකින් අපි වට කරලා තියෙනවානේ අපි මොකටද මේ අපි බලන්නේ මේ ගෙනල්ලා මේ මං හිතන මේ පැලේ හිටවගත් මේ බීජේ මේ කොරෝනා කියන බීජේ අපි බලෙන් ගෙනල්ලා හිටවගෙන මේ තියෙන්නේ මොකද අරගෙන එන මාස් වලින් අපේ විස නැති වෙලා යනවා කොරෝනා වලින් මේ එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ කහ සාදික්ක කරාඹු වගේ දේවල් අපේ මේ පූජා පිටි වගේ ප්‍රදේශවල ගොඩක් හැදෙනවා ඉඟුරු කොත්තමල්ලි ඒ වගේ මේ එළියට ගියාම පස්සේ කැලේ හැදෙනවා ඉස්සර රතු පාට නයි බටු කියලා රතු බටු වර්ගයක් ඔක සේම හරියට විස බීජනාශකයක් එතකොට හීම් මඳුරු තල ඒ වගේ වගේ හිඳගන්න තෙල් අපි ළඟ තාමත් තියෙනවා දැන් කොලෙස්ටරෝල්ස්ම වගේ තෙල් ආයුර්වේදේ අපිත් හිඳනවා ආයුර්වේදෙත් තියෙනවා ඉතින් ඒවා ටිකක් අර බිල්ලේ චුට්ටක් එහෙම ගාපම මේ බිල්ලේ තියෙන සෙම ගතිය විස ඔක්කොම නැති වෙනවා සාරු විසාදි තෙල් තියෙනවා එතකොට මේ කහ ගත්තාම මේ ඇත්තටම දක්ෂ වෛද්‍යවරුන්ට කහ ඇති මේ එයාගේ වෙදකම දිනු කරගන්න කහ හැම පැත්තකටම යොමු කරනවා අපි කහ අපි මාළු වලටත් ගන්නවා කහ අපි බෙහෙත් වලටත් ගන්නවා කහ ආහාරයක් වෙන ඖෂධයක් වෙන ආහාරයක් ඖෂධයක් කරගන්න වෙදකම හෙළ වෙදකම හැම වෙලේම අපි ගන්නවා ආහාර අපේ බත්පතේ තියෙනවා නිතරම සූදුරු මහදුරු කළුදුරු කොත්තමල්ලි එකතු වෙච්චි මාළුවක් එක්කනේ අපි බත් කන්නේ දැන් ඒක අපි හිතමු නිකන් කුඩු කරලා ඒක බීවනම් අපේ ඇඟේ තියෙන අද කාලේ තියෙන කොලෙස්ටරෝල් සීන විසට ඒකත් බස්ස ගන්න පුළුවන්. මොකද කුරුඳුක එහෙම කියන්නේ මේ තෙල් කපන එක. එතකොට පොල් තෙල් කෑවා කියලා කවදාවත් මේ කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. මොකද එදා කාලේ මිනිස්සු මේ පොල් තෙල් කෑවේ නැතුව පොල් තෙල් වලට නම් තව වෙන මොන හරි දෙයක් මිශ්‍ර වෙලා තියෙනවා. ඒ හින්දා වෙන්නේ ඇති සමහර විට මේ කොලෙස්ටරෝල් තියෙනවා කියන්නේ නැත්නම් පොල් තෙල් වලින් කොලෙස්ටරෝල් හැදෙනවා කියලා කොහෙවත් නැහැ. අපේ ස්වභාව ධර්මයේ අපට දීලා තියෙන දායාද ගොඩක්. අර පොල් ගෙඩිය දැන් ලෙලියරලා බලන්නකෝ. පොල් ගෙඩිය ලෙලියර එයාට ඇස් දෙකක් තියෙනවා නහය තියෙන නේ අපේ ශරීරයේ හිසට ගලවන තෙල් විදිහට අපිට ස්වභාව ධර්ම විදිහම කියලා දෙනවා මේ ඇස් දෙකයි නහය තියෙන මේ ඔළුවට ඒ තෙල් එක හරියනවා කියලා අපිට ස්වභාව ධර්ම බුලත් කොලේ දෙනවා බුලත් කොලේ හරියට මේ ඔළුවේ තියෙන ස්නායු වල හැඩයට තියෙනවා එතකොට අපිට මේ බුලත් අපි තෙල් හිඳින්ට පාවිච්චි කරනවා ඒවා ස්වභාව ධර්මෙන් අපිට දීලා දෙනවා ගොට කොලේ මොලේ හැඩයට තියෙනවා ගොට කොලේ කපම බුද්ධිය වර්ධනයනවා ඉතින් ඒවා අපිට වකුගඩු වලට හැදයට තමයි බෝංචි ගස් බෝංචි දැන් පේනවා නෑ ඒ වගේ ඒවා බිපහම අපි වකුගඩු රෝග නැති වෙලා යනවා ඉතින් ස්වභාව ධර්ම අපිට කියලා දෙනවා මේක තමයි මෙතෙන්ට සුදුසු කියලා අපි ඒවා තෝරගෙන නැතුව අපි වෙන දේවල් හිත හිත මේ කවදාවත් හිතන්නේ නැහැනේ මේ අපි හැමෝදාම හිතුවේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න කවදාවත් හිතුවේ නැහැ අපි හොඳ ගොවි මහත්තයෙක් වෙන්න අපි අපේ රටේ තව දින චුටි මේ පොඩි කර්මාන්ත තියෙන්නේ මේ අති බෑග් ගෙනනවනේ පිටරට ගෙනනවා ඒ බෑග් වර්ග මොනවද ෂොපින් බෑග් දැන් අර නැව පෙරලිලා ඔක්කොම ප්ලාස්ටික් ඇට ඒවා තිබුණේ බෑග් අපි ෂොපින් බෑග්
ලංචීට් ප්ලාස්ටික් බොක්ස් ඒ වගේ හදන්නනේ පෙටි එහෙම හදන්නනේ. නමුත් අපේ රටේ නැද්ද ඕවට දේවල් කියලා අපි කවදාවත් කල්පනා කරාද? දැන් ඉන්දියාවේ අය ඉන්දියාව කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ ඔය ප්ලාස්ටික් දාත්. එයාලා හැමදාම ට්‍රේන් එකේ යන කෝච්චි යනකොටත් අර තල් පෙට්ටි වීවේ තමයි යන්නේ. ඉස්සර තිබ්බකෝ වට්ටි පෙට්ටි ඒ වගේ පරිසරයට මුදාහරිම පරිසරය අදට පොහොරයක් වෙනවා මිස පරිසර විනාශයක් වෙන්නේ නැහැ. අපි විහිම් කරගත්ත දේවල් වලින් අපි අද දුක් විඳිනවා. ඒ කරලා ඒවා තල්ලු කරලා දාලා අපි ඇස්වලට හිත ඇස්වලට ප්‍රිය කරන දේවල් කටට රස කරන දේවල් ඒ වරන් අපි ලෙඩ වෙලා ඉන්නවා. ඒ හින්දා අපිට මේ කොරෝනාවට උත්තරේ මෙතන තියෙද්දි අපි උත්තර හොයන දඟනවා. වැළලී යන හෙළ වෙදකමට නව ජීවියක් දෙන්න මම හිතනවා හෙළ රහස්. අපි හැමදාම උත්සාහ කරන්නේ ලංකාවේ සැඟවුණු දේවල් ඔබට නැවත නැවත මතක් කරන්න. ඉතින් මම හිතනවා අදත් අපි ආවේ ඒ වගේ කර්තව්‍යයක් ඉටු කරන්න. අවසාන වශයෙන් මම මෙදහාමිනිගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. බලධාරීන්ට එහෙම නැත්නම් අපේ ප්‍රේක්ෂකයන්ට මොන හරි කියන්න තියෙනවද? කියන්න තියෙන පළවෙනි දේම තමයි මේක රැක ගන්න ඕනේ. මේක රැකගත්තයින් පස්සේ අපිට දැන් අපි හිතමු මේ අපි ලොකු මේ පොඩි බඩේ අමාරුවක් හැදෙනවා. බඩේ අමාරුවක් හැදෙනයින් පස්සේ අපි විශේෂඥ වෛද්‍යරික් අල්ල ගන්න තමයි හැම වෙලෙම හිතන්නේ. මොකද්ද මේ පුංචි දරුවට හැදෙන හරි මැදි වයස කෙනෙකුට හරි හැදෙන එකේ අපි හිතනවා මේ ගිහිල්ලා මේක පරීක්ෂණයක් කරන්න ඕනේ එහෙම කියලා හිතනවා. නමුත් අපිට ඒක ඒ දැනීම ඇඟ ඇතුලේ තියෙනවා. ඒක වැළලීලා මේ ගිහිල්ලා තියෙන්නේ. ඒක ගන්න ඕනේ. ඒ මේ බඩේ අමාරු අපි දන්නේ අපි හැර හැරි කාපු ආහාරකින් ඉන්න පුළුවන්. සමහර විට අපි නිකන් උෂ්ණත්වයේ අනුව බඩේ අමාරුවක් ඉන්න පුළුවන්. ඒ ඔක්කොටම බෙහෙත් අපි මේ පහ පොළුවේ තියෙනවනේ. එතකොට මේ මහ පොළුවේ තියෙන දේ දක්ෂතා තියෙන ඔය හැකියාව තියෙන හෙළවෙද මහතුරු මේක ඉන්නවා. තාම ඉන්නවා. ජීවත් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා. දැන් උඳුපියලි වගේ දෙයක් ඉස්සර කුඹුරු වල නෙලලා ආපුයන් පස්සේ ගොයන් හදලා ආවයන් පස්සේ ඒ අම්මට හැදෙනවා සන්නිය වගේ එක. එදාට උඳුපියලිය කප්පර වලේකොල උඳුපියලිය ඒ වගේ පොල් ඉඟුරු සුදුළුණු මුරුංගපති කොටලා ඉස්මවට මේ ගිරාණ්ඩ රත් මී පැන් ටිකක් දැලා ගිරාණ්ඩ රත් කරලා දානව අර කෝප්පෙට අඬු කෝප්පෙට. ඒක ඒ මද රශ්මියට යට බොණ්ඩ දෙනවා. වේල් තුනක් බොණ්ඩ දීපුවාම අඬු කෝප්පතුනක් ඒ අර සන්නේ නැගිටිනවා. දැන් නම් කුඹුරේ ඉඳලා ඒ ගෙදරට ආව ගමන් එහෙම සන්නේක් හදලා අරගෙන දුවයි හොස්පිටල් එකට අරගෙන දුවලා ඒගොල්ලන් පරීක්ෂණ කරනකොට සතියක් විතර යයි. සමහර ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේ දේවල් මේ ඒක ඒක එළියට එනකොට දැන් අපි බෙහෙත දීලා දවසකින් දෙකකින් එයාට සුවපතලා එයි. අරයා එළියට එනකොට මාසයක් විතර යයි. එතකොට සමහර විට ඒ අම්මා දෙදෙන ආර්ථික සල්ලිත් ඉවරයි, ගෙදර ප්‍රශ්නත් ඉවරයි, දරුව බලන්නත් බැරි වෙයි. ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙන නිසා අපි ඒවා මගහැරව ගන්න නම් මේ හෙළවදිකම දිනු කරගත්තාම මේ අර වගේ දේවල් වලින් අපිට අඩු වෙන්න පුළුවන්. අනික අපිට මුදල් පවා ඉතුරු කරගන්න පුළුවන් ආර්ථික මාර්ගයටත් ඒක හැකියාවක් වෙනවනේ. තාම මේ පොළොවේ මේ වෙද මහතුරු ජීවත් වෙනවනේ. මේ හෙළවෙදකම තාම තියෙනවනේ. එයාලගේ එයාලත් තව ඉතර ගරලා ගරලා ගත්ත මැණික් කැට ටිකක් වගේ පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තියෙනවනේ. ඒගොල්ලන්ගෙන් මේක පෝෂණය කරගෙන යනවනම් මේ හෙළවෙදකම දිනු කරගෙන යනවනම් සමහර විට අපේ ආර්ථික මාර්ගයේ 150ක් විතර ඉතුරු කරගන්න උනා. මොකද හේතුව දැන් අපි දේනා දැලඹුව ආවා කියනවා. කුසි රසායනික පොහොර නැතුව බෑ කියනවා. මේ ඒ කාලේ තිබුණේ නෑ නේවා. ඒ කාලේ මොකද ඉස්සර හේන් වල වැඩ කරන් ඉස්සරින් කප්පර වලේ හීන් කොච්චිකොල කුරුඳු ඔය වගේ ඒවා මේ වැව්වා. වැවලා ඉවරලා ඒකෙන් අර එන ඒ කරලා ඒ කොළ කොටලා ඉස්ම අරගෙන ඒ කොළ ගොඩක් කල් පරිල වෙන්න වගේ තියලා ඒ ඉස්ම ඒ පොළවට ඉහලා ඉස්සට පස්සේ අර කෘමි සත්ව ඇති වුණේ නැහැ. ඊට පස්සේ තමයි බීජ පල කරන්න පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ ඒව අරගෙන අපි අය පෙරදිග ධාන්‍යගාරය කියලා හැඳින්නවනේ. අපිට රටට අපි හාලුත් ඇරියනේ. අරපු නැති දෙයක් නැහැනේ. ඉතින් ඒ වගේ ඒවා අපි ඒවා තියාගන්න නැතුව වෙන දේවල් වලට අපි හිත යොමු කරලා අපි අමාරු වෙట్లా මේ ඉන්නේ. මට හිතෙන විදිහට එහෙම තමයි. අපි මේ අමාරු වෙట్లా ඉන්නේ. අපේ දේ අතෑරලා අනුන්ගේ දේවල් බදා ගන්න ගිහිල්ලා මේ අපි අමාරු වෙట్లా ඉන්නේ. රොබර්ට් නොක්ස් එදා හෙළදිව පොතේ ලියලා තියෙනවා. එයා ඇවිදින්න යනවලු හවසට. ඇවිදින්න යනකොට යහිර කුඩුවේ ඉඳලා තමයි ඒක ලියලා තියෙන්නේ. මේ මම ඇවිදින්න යනවා ගෙවල් වල. ගෙවල් වල ඇවිදින්න යනකොට මම එක ගෙදරක ළමයෙකුට මේ බඩේ අමාරු හැදිලා ඒ අම්මා ළමයා කෑ ගහනවා. අම්මා ළමයා එක අතකින් අල්ලගෙන අනෙක් අතින් සාදික් කෑටයක් මේ දිය කරලා හොරගල ළමයට පොවන ළමයා ටිකක් වෙලාවක් ගියන් පස්සේ බඩේ අමාරු නැතර වෙලා දෙනවා. ඉතින් ඒ වගේ ඒවා ඒ වගේ ඉංග්‍රීසි ජාතිකයකට පිට ජාතිකයකට මේ ඇත්තටම දිනුනන සමහර විට ඒ මිනිහගේ දිනුනු කරගා කියලා මට වෙලාවකට හිතෙනවා. එයා ඒවා දැකලා පොතකත් ලියලා ගිහිල්ලා තියෙනවා. ඒ තරම් අපි මේ හොඳ ජාතියක් මේ අපේ සිංහල ජාති සිංහල වේදකම
ඒක ඉතින් මේ බුදුදහමත් එක්ක ආපු දෙයක්. ඒවා ඉතින් නැති වෙලා යනවා වගේ පේනවා. රැකගමු ඉතින් ওই මහත්යත් දැන් මේ තරුණ මහත්යෙක්නේ. ඒ වගේ ඉතින් මගේ දරුවෝ දැන් පුරුදු වෙගෙන යනවා. ඉතින් මහත් ඔයාලා වගේ අයට තමයි මේක රැකගන්න පුළුවන් කියලා මම ඉතින් ඉල්ලීමක් කරන්නේ ඕගොල්ලන්ගේම තමයි. අනිත් එක මේ මම මේකට බඳව ගත්තොත් මම බොහොම සන්තෝෂ වෙනවා. දැන් මටත් අවුරුදු 57ක් වගේ වයසක් වෙනවා. ඒ නිසා ඉතින් ඔයගොල්ලන්ට තමයි මේක බාර දීලා මේ මගේ ශිෂ්‍ය පරපුරයි ඔයගොල්ලන්ට තමයි මේක බාර දීලා ඔයගොල්ලෝ තමයි මේක නැගිටවල අරන් යන්න ඕනේ. මම චුට්ටක් තමයි මේ සරල දෙයක් තමයි ඔයගොල්ලන්ට මේ කියලා දුන්නේ. හෙලරහස් හැමදාම බලන්නේ මේ වගේ දේවල්. يعني ලංකාවේ වැළලෙන්න යන දේවල් නැවත අරගෙන වර්තමාන සමාජයට කියලා දෙන්න, වර්තමාන සමාජයට මේ වගේ ඉතිහාසයක් අපිට තිබ්බා කියලා පෙන්වලා දෙන ගන්න උත්සාහයක් තමයි. ඉතින් මම හිතනවා හෙලරහස් ගන්න හැම වෑයමකටම සාධාරණයක් ඔබත් ඉටු කළ යුතුයි. මොකද වෙදහාමිනේ කිව්වා වගේ අපෙන් වැළලේ යන දෙයට අපිම තමයි මුණ දිය යුත්තේ. මොකද මේක රැක ගන්න ඕනේ අපි සමාජයේ විසින්ම. කාටවත් මේක අල්ලගෙන තද කරගෙන නවත්ත ගන්න බෑ. මොකද අපි මේ දේවල් අපේ දේවල් අපි රැකගත්තොත් ඉදිරියටත් මේ දේවල් තියෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී තවත් මේ හෙළ වෙදකම අපිට අහන්න දකින්න ලැබෙයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක අදට හෙළ රහස් ඔබෙන් සමු ගන්නවා. තවත් මේ ආකාරයෙම වැඩසටහනක් අරගෙන එන බලාපොරොත්තු. ඉතින් වෙදහාමිනේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තවත් දශක ගණනාවකට මේ වෙදකම පරම්පරා ගානකට අරන් යන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේ කියලා. බොහොම ස්තුතියි. ඔබතුමාටත් එසේම වේවා. ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ වෙදක හෙළ වෙදකම දිනු කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.